রাত্রান বলে ভাটি না কাম লাঙ্কাও তুলে দিনে দিনে আডুবি শুভম শুভ দাবসাক লাঙ্কাবে দিন বতাতে কে কে দিলে ইনে ওব সিয়েলু দিনা আদ আপি কথা করমু মে কথাবে তেরুম মোকাকদ কেলা পলমুয়েনমে মম ওয়ালাট পহেদলি করন্নাম আদ দিনে অক্টোবর মাসে 21 ওয়েনিদা মে মনবিট লাঙ্কাবে ক্যারেট 22 কে রান পাওমুক সহা ক্যারেট 24 রে রান পাওমুক বিল কিয়েদ কেলা ইট পাসসে वाला मैं पहले कल देना मामा में साधारण कल कारण है इसे साधारण कल ऐ केला ये तुलनी पाला मुहैन में कैरेट विषय के रन पाऊँ मां आधे दिन ही रुपया 1 लाख से 50 दिदास नमस्य कर तमाई लंकावे विलंद पर तुले अलवी वाणी ये वाके में कैरेट विषय तरी रन पाऊँ मां 1 लाख से 60 हायदास 80 यक वेदी पासुकीय सातीयर सापेक्षव රුපියල් 8000ක පමණ පහළ යාමක් කැරට් 22 රන් පවුමටත් කැරට් 24 රන් පවුමට රුපියල් 5000ක විතර පහළ යාමක් සිදු වෙලා තියෙනවා වෙළඳපොළ තුල දිනෙන් දිනම රන් මිල මෙසේ පහළ යන්නේ ඇයි ලෝක වෙළඳපොළ තුල රන් මිල ස්ථාවරව තිබුණා ලංකාව තුල දිනෙන් දිනම රත්තරන් වල වටිනාකම අඩු වෙනවා ඒ තුලදී විශේෂයෙන් පැහැදිලි කරන්න ඕනේ මේ සඳහා හේතුව වුණේ වාණිජ බැංකුව විසින් ලබා දෙන ණය පොලි අනුපාතය ඉහළ දැමීමත් ණය පොලි අනුපාතය ඉහළ දැමීම සහ ඔබේ රන්වලට ලබා දෙන වටිනාකම අඩු කිරීම විශේෂයෙන් මහ බැංකුවේ මුදල් පාලන ප්‍රතිපත්ති රෙගුලාසීන් අනුව ණය පාලන උපක්‍රම භාවිතා කරමින් රන් බාණ්ඩ සඳහා ලබා දිය හැකි උපරිම අධිකාර මුදල මහ බැංකුව විසින් වාණිජ බැංකුව වෙත නියාමනයක් කරලා තිබෙනවා ඒ තුලදී දැන් රන් පවුමකට ඔබට හම් වෙන්නේ රුපියල් 75000ක් 80000ක් වගේ මුදලක් තමයි හදිසියකට ඔබේ රන් බාණ්ඩය උපස් කරලා මුදල් ලබා ගන්න ගියොත් ඔබ නමුත් ඔබ දැකලා ඇති ලංකාව තුල සමහරක් ආයතන දානවා රන් පවුමට වැඩිම මිල අපෙන් පවුමකට 170000යි 150000යි වශයෙන් නමුත් ඔබ ඇත්තටම ගන්න ගියාම ඔබට රුපියල් 80000ක් වගේ තමයි පවුමකට ලැබෙන්නේ මෙන්න මේ කාරණයත් ඒ වගේම මේ බලන්න මම යොදා ගන්නවා අද දිනේ සම්පත් බැංකුව රන් දිරිය කියන ණය උකස් සේවය රන් ණය උකස් සේවය 124 ඔබ රන් බාණ්ඩයක් තියලා පවුමකට ආමාරක රන් බාණ්ඩයක් තියලා ලක්ෂයක් අපි ලබා ගත්තා කියලා උපකල්පනය කරොත් වාර්ෂිකව රුපියල් 24000ක පොලියක් ගෙවන්න වෙනවා ඒ මාසිකව බැලුවොත් රුපියල් 2000ක පොලියක් රන් බාණ්ඩ වලට ගෙවන්න ඕනේ. ඉතින් ගොඩක් අය හදිසියෙන් මුදල් අරන් ගෙවා ගන්න බැරුව රන් බාණ්ඩ සින්න වෙන්නත් පුළුවන්. එවැනි තත්ත්වයක් තුල දැන් රන් බාණ්ඩ වලට දෙන උගස් වටිනාකම එසේත් නැතිනම් අත්‍යකාරම අඩුවීම මත එය ඍජුවේම බලපෑවා. මෙන්න මේ වෙළඳපොළ තුල රන් බාණ්ඩ වල මිල ගණන් තීරණය වීමට විශේෂයෙන් විදේශගත වෙලා ඉන්න සොයුරාට දැනුම් දෙන්න ඕනේ. සමහරක් අය බලාපොරොත්තු වෙමින් ඉන්නවා රන් බාණ්ඩ ගෙනහලා ලංකාව තුල වැඩි මිලට විකුණ ගන්න. නමුත් මේ වන විට නම් අවදානම් තත්ත්වයක් තියෙන්නේ. අපට උපකල්පනය කරන්න බෑ ඉදිරියේදී රන් මිල වැඩි වෙයි කියලා. පෙනෙන ආකාරයට පසුගිය මාස කිහිපය පුරාම ක්‍රමක්‍රමයෙන් රුපියල් 188000ට පැමිණි කැරට් 24 රන් පවුම ක්‍රමක්‍රමයෙන් පහළට ආවා. නමුත් ඩොලරය කවදාවත් වෙනස් වෙන්නේ නෑ. ඩොලරය වෙනස් නොවී තිබියදීම මම වෙනස්ුනේ නැහැ කියලා අදහස් කරේ ඩොලරේ යම්කිසි ස්ථාවර මට්ටමක රුපියල් 355 360 අතර ගැණුම් මිලක පැවතියදී රන් බාණ්ඩ මෙසේ පහළ යන්නේ ලංකාව වෙළඳපොළ තුල රන් බාණ්ඩ ඉල්ලුම ශීඝ්‍ර ලෙස අඩු වුණා. හේතුව දැන් රන් බාණ්ඩ ළඟ තියා ගැනීම එකක් සොරසතුරු වදුරු මත භයානකයි. අනික් කාරණය ලැබෙන අධිකාර වඩු වෙනින්දා එය ඔබට හදිසි අවස්ථාවකට ප්‍රයෝජනයක් ගැනීමදී අවශ්‍ය සහගත සහ රන් පොලි අනුපාතයත් දැරිය නොහැකි මට්ටමින් පැවතෙන නිසා ඔන්නේ කරුණු කාරණා සියල්ල හේතු කරගෙන දැන් ලංකාවේ රත්තරන් වල ඉල්ලුම අඩු වෙලා තියෙනවා. එබැවින් මේ විශේෂ නිවේදනය දැනුම් දෙන්නේ විදේශයක සේවය කළ ලංකාවට එන ඔබට මේ පුවත වැදගත් වී මන්ද විකිණීමේ පරමාර්ථයෙන් නම් රන් බඩු ගේන්නේ එපා. ඊට වැඩිය හොඳයි ඔබට ඔබේ මුදල් බැංකු ගිණුමක තම්පත් කරලා ඒට පොලිය ලබා ගන්න 25%ක් 26%ක් වැනි මුදලක් ඔබට ලබා ගන්න පුළුවන්. මේ වෙනුවට ආර්ථිකයේ උපරිම
ඩොලර් වටිනාකම් මට්ටමට ඇවිල්ලා 370 කියන්නේ ආර්ථිකයේ දුෂ්කරම සමයේ ඩොලරේ විකුණුම් මිල 370 වගේ මට්ටමින්ම නැවතුණා. ඉතින් එවැනි තත්ත්වයක් තුළ අපිට අපේක්ෂා කරන්න අමාරුයි ඉදිරියේදී ඩොලර් එක වැඩි වෙලා රත්තරන් මිල වැඩි වෙයි කියලා. එබැවින් ඔබට වඩා ප්‍රවාසිදායක ස්ථාවර තැන්පතු පැත්තට යොමු වීම තමයි වැඩි වශයෙන්ම මේ වෙලාවේ හොඳ. ඔබේ අතේ මුදල් තියෙනවා නම් ස්ථාවර තැන්පතු දාන්න දින 100 දින 200 දින 300 වැනි විවිධ කෙටි කාලීන ක්‍රම වැඩි පොලි අනුපාතයක් ඇති ලංකාවේ සියලුම වාණිජ බැංකු ලංකා බැංකුව කමර්ෂල් බැංකුව HNB සම්පත් මහජන බැංකුව NSP බැංකුව ආදී සියලුම බැංකුවල මේ වරට ඉහළ පොලි අනුපාත දෙනවා. ඒ වගේම ඔබේ අතේ තියෙන මුදලේ වටිනාකම වැඩි නම් ඒ කියන්නේ ඔබේ අතේ වැඩිපුර මුදල් තියෙනවා නම් වැඩි පොලි අනුපාතයකට ලබා ගන්න පුළුවන්. වැඩි ස්ථාවර තැන්පතු පොලියක් ගන්න පුළුවන් ශාඛාවේ කළමනාකරු හම්බෙලා ඔවුන්ගෙන් ඔබට වැඩි මිලක් ගන්නත් පුළුවන්. ලංකාවට නිවාඩු වෙන්නේ නැත්තම් ඊතර ඉන්න බැංකු නියෝජිතයට කතා කරන්න. ඔහු විසින් වැඩි මුදලක් ලබා දෙනවා. මම මේ ළඟකදී කටාර රජයේ ඉන්නවා ලංකා බැංකු නියෝජිතයන්ට එමතුවාම NRFC ගිහුවට NRFC ස්ථාවර තැන්පතුක් සඳහා 9-10% වැනි වැඩි මුදලක් ලබා දෙනවා. මම ලංකාව තුල චෙක් කරලා බැලුවා. ලංකාව තුල ඒ අධ්‍යයනය කරලා බැලුවාම දැනට දෙන්නේ ගොඩක් දුරට NRFC ස්ථාවර තැන්පතුකට 7% වගේ මුදලක්. ඉතින් ඔබ ලංකාවට මුදල් එවනකොට ඊතරදී වැඩි මුදලක් ලැබෙනවා වගේම ඊතර ඉඳන් NRFC ගිණුමක් ඕපන් කරලා ස්ථාවර තැන්පතුවක් දැම්මත් වැඩි පොලි අනුපාතයකට ලැබෙනවා. ලංකාවට ඇවිල්ලා ඔය දේවල් කරගන්නවට වඩා ඊතරදීම කරගෙන આવොත් වැඩි මුදලක් ලැබෙනවා. ඒකයි ලංකා අධිපති අද මෙවැනි සුවිශේෂී වීඩියෝ එකක් ඔයාලා වෙත රැගෙන ආවේ. ඒ වගේම අද දිනේ ලංකාව තුල ඩොලරයක් අලෙවිවන්නේ රුපියල් 370 මට්ටමට. ඒහා සමගාමීව ඩොලරයක ගැණුම් මිල සේත් නැතිනම් ඔබ ගේන ඩොලර් වලට ලංකා ගුවන් තොටුපළ හෝ එළිය වාණිජ බැංකු වලින් රුපියල් 360-61 වගේ මට්ටමක උපරිමයක් දක්වා යනවා ලංකා බැංකුව. ඒහා සමගාමීව අනෙකුත් බැංකු ඊට ආසන්න වශයෙන් මුදල් ලබා දීමක් කරනවා. ඉතින් වඩාත් හොඳයි ලංකාවට ඇවිල්ලා මුදල් මාරු කරනවා නම් එයාපෝට් එකේ තියෙන බැංකු කීපෙම අහලා වැඩිම අගයක් දෙන බැංකුවෙන් මුදල් මාරු කර ගැනීම. ඒ තුලදී ඩොලර් පමණක් නෙමෙයි ඔබ විදේශ මුදල් යුරෝ, පවුන්ඩ්, ඩිනාර්, රියල් ඕනෑම මුදලක් මාරු කරන්න පුළුවන්. නමුත් මේ සඳහන් කරන සියලුම මුදල් පෙර කිව්වා වගේම ඊතරදී ලැබෙනවට වඩා අඩු අගයක් ලැබෙන්නේ සාපේක්ෂව ඩිනාරයකට වගේ නම් රුපියල් 100ක් විතර වැඩි මුදලක් ඔබට ලබා ගන්න පුළුවන් ඊතර ඉඳන් එවද්දී. එයත් දැනුවත් කරලා කවුරුන් හෝ අදහස් කරනවා නම් ලංකාවේ එළිය මාකට් එකෙන් එසේ නැතිනම් කළු කඩෙන් මුදල් අලෙවි කරගන්න පුළුවන් කියලා ඩොලර් ගෙනාවොත්, රියල් ගෙනාවොත්, පවුම් ගෙනාවොත් වැඩි මුදලට එය අතිශය අවදානම් බව දැනුවත් කරනවා. මන්ද ඔබ දන්නවා ඇති පසුගිය මාස කීපය පුරා ලංකාව තුල පැවති ප්‍රසිද්ධ මුදල් මාරු කරන ආයතන කිහිපයක බලපත්‍ර අහෝසි වුණා. උන්ඩියල් හවාලා ක්‍රම වැනි සියලු ක්‍රම මෙවරට නීතියේ රැහැනට හසු වෙමින් තියෙන අවස්ථාවක ඔබ මහන්සියලා උපයාගත් මුදල් නැති කරගන්න එපා කියන දේ දැනුවත් කරමින් වැඩි මුදලක් ලබා ගන්න එතරම් ඉඳන් මුදල් එවල ලංකාවට එන්න එයත් දැනුවත් කරමින් තවමත් ලංකා දිනපතත් එක්ක එකතු වෙලා නැත්තම් subscribe කරලා එකතු වෙන්න. මෙවැනි වැදගත් කාරණා දිනපතා නරඹන්න. ඒ වගේම ඔබ අසන ගැටළු වලට පිළිතුරු දිනපතා ලබා ගන්න එසේත් නොමැතිනම් වීඩියෝ එකක් මගින් හෝ ඔබට අනිවාර්ය පිළිතුරු සපයන්න ලංකාවේ දිනපොත බැඳී ඉන්නවා. නැවත හමු වෙනතුරු ඔබට සුබම සුබ දවසක්.